සාමාන්‍ය දකින ගෝල්වල විකට් එකක් තමයි මේසරේ තියෙන්නේ. කියන්නේ අපිට මේ අන්තිම සෙෂන් එක වැසත් එක සෙල්ලම් කරගන්න බැරි වුණා. හැබැයි අපි අපිට තව එහෙම ඕවර්ස් 180ක් විතර තියෙනවා. ඉතින් ගේම් එක තාම 2/3 වගේ, කියන්නේ එහෙම පිටින්ම 2/3 වගේ තමයි ඉවර. ඉතින් රිසල්ට් එකක් එන්න මං හිතන්නේ තවමත් කාලේ තියෙනවා. ඒක ඒක මමත් දැක්කා. ඒක ඇත්තටම ඒක හදාගන්න ඕන දෙයක් වෙලා තියෙන්නේ. දැන් මේ වගේ ගොඩක් ස්පින් වෙන විකට් එක ගත්තාම ස්පිනර්ස්ලා හැටියට අනිත් අපේ ඉන්න ස්පිනර්ස්ලා 3 දෙනාම ගත්තොත් එන යන් ස්පිනර්ස්ලා 3 දෙනෙක් ඉන්නේ. ඉතින් මේ ස්පිනර්ස්ලා 3 දෙනාම විකට්ස් ගන්න මං හිතන්නේ අපි ටිකක් වැඩියෙන් ට්‍රයි කරා වැඩි. දැන් ටෙස්ට් ක්‍රිකට් වල පේෂන්ස් තියාගෙන එක තැනක බෝලේ කරගෙන විකට් එකේ හෙල්ප් එකකින් විකට්ස් ගන්නකම් පේෂන්ස් තියාගෙන යන්න නැතුව විකට්ස් ගන්න ට්‍රයි කරා. ඉතින් අර අපි උනට වැඩි දේවල් ට්‍රයි කරාදී අපේ අතින් ලෙන්ත් එක ලයින් එක මිස් වෙන්න තියෙන chances වැඩි. මම හිතන්නේ අපි ඒක තමයි උනේ. හැබැයි අපි ඒක ඊ හවස ඇඩ්‍රස් කරත් අද උදේත් ඒ issue එක තිබ්බා. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මේ ඉන්න ගහන ස්පිනර්ස්ලා 3 දෙනාම මම හිතන්නේ ලස්සෙ තැඹුල් දෙනේ විතරයි තාම ටෙස්ට් මැච් 12ක් විතර ගහලා තියෙන. අනිත් එක ටෙස්ට් මැචස් 2යි, රමේෂ් වෙන්ඩිස් ටෙස්ට් මැචස් 3යි. ඉතින් ඔය ඔක ඔය කන්සිස්ටන්සි කියන එක බිල්ඩ් අප් කරගෙන යන්න ඕනේ වෙලා තියෙන්නේ. දැන් අපිට මේ කොවිඩ් එකත් එක්ක අපි බබල් කරපුවාම අපිට ඔෆ් සීසන් කියලා ට්‍රේනින් එකක් නැහැ. අපි කෙලින්ම ටුවර් එකට තමයි අපි ප්‍රෙපරේෂන් එක එන්නේ. ඉතින් අර ඔෆ් සීසන් ස්කිල් ඩෙවලොප්මන්ට් ස්කිල් ට්‍රේනින් එකක් එක්ක අපිට වෙනම වෙලාවක් හම්බෙන්නේ නැහැ ට්‍රේන් කරන්න. ඒක ඒක මේ ඒරියා එක ඇඩ්‍රස් කරන්න ඕනේ ඒරියා එකක්. ඒක හදාගන්න ඕන දෙයක්. දැන් අපි විකට් එක ගොඩක් ස්පින් කරන බෝලේ ගොඩක් ස්පින් වුණත් ඒ බෝල් කරපු ලයින් එක මම හිතන්නේ ඇන්ඩ්‍රෝ කිව් වගේ ලෙග් ස්ටම්ප් ලයින් එක වැඩි. ඕක එන්න ඕනේ. දැන් අපි ඒ වෙලාවේ අපිට ෆීල්ඩර්ස්ලා දෙන්න හිටියේ සිලිමි ඩොන්වි ලෙග් ස්ලිප් උයි. එතන ලෙග් ඒ ෆීල්ඩර්ස්ලා දෙන්නට කැච් එක යන්න ලෙග් ස්ලිප් ලෙග් කියන්නේ බෝල් කරපු ලෙග් ස්ටම්ප් ලයින් එකේ බෝල් කළ බෑ. කියන්නේ මිඩල් එන්ඩ් ඕෆ් වගේ කැරකුණම් පස්සේ ස්නික් එක යන්න ෆීල්ඩර්ස්ලා දෙන්නට ඒ ලයින් එක තමයි බෝල් කරන්න ඕනේ. එතනත් ඒ අපි අප්ලයි කරපු ස්ට්‍රැටජි එකත් මං හිතන්නේ ඒක හදා ගන්න ඕන දෙයක්. ඒ බෝල් කරපු ලයින් එක මං හිතන්නේ අපි ඒ වෙලාවේ බෝල් කරන්න ඕනේ ලයින් එක කියලා. සාමාන්‍යයෙන් ටීම් එක ලෙෆ්ට් ආම්ස් දෙන්නෙක් අපි දකින්නේ. අපි මේට ඉස්සල වතාවක් එක වතාවක් තිබ්බ මම හිතන්නේ රංගනායි මාලින්ද පුෂ් කුමාරයි ගහද්දී SSC ටෙස්ට් එක ගේන්ස්ට් ඉංග්ලන්ඩ් හරි ඉංග්ලන්ඩ් මන්න හිතන්නේ මේක ඇත්තටම හොඳ ලෙෆ්ට් ආම්ස් දෙන්නෙක් එක සයිඩ් එක එක ටීම් එකේ ඉන්න එක මම හිතන්නේ ඒ ටීම් එකට බ්ලෙසිං එකක්. මොකද සාමාන්‍යයෙන් ජෙනරලි ඕනම ටීම් එක රයිට් හෑන්ඩර්ස්ලා වැඩි බැටර්ස්ලා ගත්තොත් මේ දෙන්නගේ ස්ට්‍රෙන්ත්ස් ගත්තහම ලසිත් තැඹුල් දෙන කෙනෙක් අර කන්වෙන්ෂනල් ටයිප් ලෙෆ්ට් ආම් කෙනෙක්. ඔය ඉන්න ස්පිනර්ස් 3 දෙනාගේම කියන්නේ කන්සිස්ටන්ට් ස්කිල් එක අතින් කන්සිස්ටන්ට් මෝස්ට් කන්සිස්ටන්ට් ප්ලේයර් ස්පිනර් තමයි ලසිත්. ප්‍රවීන් ජයවික්‍රම ගත්තොත් ඩෙබ්‍යු එකේ විකට් 11ක් අරගෙන හිටියේ. අපි කොහොමත් මේ මැච් එක කන්සිඩර් කරනවා මේ ගෝල් විකට් එකේ ප්‍රවීන්ව. ප්‍රවීන්ගේ තියෙන්නේ ප්‍රවීන්ගේ අර නැචුරල් වේරියේෂන් එක ඒ බෝලේ ඩිලිවරි එකත් එක්ක සීම් ඇංගල්ස් උත් එක්ක නැචුරල් වේරියේෂන් එකක් තියෙනවා. බෝලේ ස්ට්‍රේටන් වෙන්නයි සීම් එක වැඩිච්චාම බෝලේ අනිත් පැරේට ගොඩක් ස්පින් වෙනවා. ඉතින් ඒ ස්ට්‍රෙන්ත්ස් උයි වීක්නෙසස් ගැන මම කතා කරන්නේ නැහැ ඇත්තටම. මොකද දෙන්නම යන් වීක්නෙස් එක හැටියට දකින්න. ඉතින් exposure එකයි experience එකයි හම්බුනහම මම හිතන්නේ මේ බෝලර්ස්ලා දෙන්න ලංකාවේ අනිවාර්යයෙන්ම ඉස්සරහට මැච් වෙනස්ලා වෙනවා. අද මං හිතන්නේ ලොකු වෙනසක් වෙයි කියලා. යන්තම් පොඩ්ඩක් වැස්සා මේ කවර්ස් වහලා අරින ඒ අවස්ථාවවලදී මං හිතන්නේ පොඩ්ඩ පොඩ්ඩ මේ වැස්සට නිරාවරණය වුණා. ඊට පස්සේ රෝලක් ගහපුවම තිබ්බට වැඩිය අපි පොඩ්ඩක් විකට් එක සෙටිල් වෙයි. හැබැයි අපි සාමාන්‍යයෙන් ගාල්ලේ දකින මේ අවුවත් වැටිච්චාම මේක අපෝ විකට් එක අනිවාර්යයෙන්ම ඩ්‍රයිව් වෙනවා. මං හිතන්නේ ස්පින් එකේ ලොකු අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බෑ. අනිවාර්යයෙන් ඩෙවලොප් කරන්න ඕනේ ඩෙලිවරි එකක්. මම අර ඉස්සෙල්ලා කිව්වාගේ අපිට දැන් ස්කිල් ඩෙවලොප්මන්ට් එකක් දැන් මේ COVID-19 එකත් එක්ක දැන් අපිව බබල් කරන්නේ මම හිතන්නේ ට්‍රේනින්ග් වලට සමාන දෙකකට, කියන්නේ ටූර්නමන්ට් එකේ ෆස්ට් ගේම් එකට 10 days 12 days වගේ තියලා තමයි අපි බබල් කරන්නේ. ඉතින් එතකොට අපිට වෙලා තියෙන්නේ කෝචස්ලා හැටියට
ප්ලේයව ගේම් රෙඩි කරන ගේම් එකට රෙඩි කරනවා කරන්න තමයි වෙලා තියෙන. දැන් අපිට ඉස්සර නම් තිබ්බා ඔෆ්සීසන් ට්‍රේනින් එකක් තිබ්බා HPC එකේ. අපිට ඇත්තටම වේරියේෂන් එකක් ඩෙවලප් කරන්න හරි කන්සිස්ටන්සි හරි ක්වලිටි වැඩි කරන්න හරි අපිට ඒ දවස්වල ට්‍රේන් කරන කාලයක් තිබ්බා. දැන් ඉතින් අර මේ මේ ඉෂුව එකත් එක්ක අපිට වෙලා තියෙන්නේ ප්ලේව අපිට හම්බෙද්දී අන්තිමට දවස් 10ක් 12ක් වගේ තියලා ඒකිනුත් ස්කිල් ට්‍රේනින් සෙෂන්ස් තියෙන්නේ 5ක් හෝ 6ක්. ඉතින් ඒ කාලය ඇතුළත අපිට තියෙන්නේ ප්ලේව ගේම් එකට රෙඩි කරන එක. ඉතින් ටිකක් මේ 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 යන කාලෙත් එක්ක ස්කිල් ඩෙවලප්මන්ට් එකක් කරන්න පොඩි අමාරුවක් තියෙනවා මේ අපේ දැන් යන මේ ට්‍රේනින් පැටර්න්ස් එක. අතරමැදි කිව්වොත් ඔය අශෙන් ඩැනියල් එක එක ස්පිනර් කෙනෙක් අපිට ඉන්නවා, පුලින තරංග ඉන්නවා, ෂන් මීරිස් ඉන්නවා, රයිට් ආම් ඕෆ් ස්පිනර් කෙනෙක් හැටියට සශික දුල්ෂන් කියලා, තව ලෙෆ්ට් ආම් කෙනෙක් ඉන්නවා, එතකොට කල්හර කියලා තව රයිට් ආම් ඕෆ් ස්පිනර් කෙනෙක් ඉන්නවා. අපිට ස්පිනර්ස්ලා කියන්නේ දැනට අපි ඐඩෙන්ටිෆයි කරලා තියෙන ස්පිනර්ස්ලා අතරින් එතනින් ගියපුවාම අපේ කවුද තුවිඳු තිලකරත්න, ඔය වගේ ස්පිනර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා අපි ගාව. ඉතින් මේ කට්ටියව ට්‍රේන් කරලා ඩොමෙස්ටික් එකේ එන එහෙම නැත්නම් සයිඩ්ස් විසිටින් සයිට් එක සයිට් කියන්නේ වෝම් අප් ගේම් එකක් වගේ දීලා එක්ස්පෝෂර් එක දීලා හෙමීට නැෂනල් සයිට් එකට රෙඩි කරන්න ඔය කට්ටියව තමයි දැන්ට අපි ඐඩෙන්ටිෆයි කරලා ඉන්නේ. ඉතින් මං හිතන්නේ 5-6 දිනක් කියන්නේ හොඳ නම්බර් එකක්. මොකද දැනට අපිට ඉන්න මෙතන ස්පිනර්ස්ලා 3යි, 1 days වලට අපි ඐඩෙන්ටිෆයි කරලා තියෙන ස්පිනර්ස්ලා 2-3 දෙනාත් එක්ක පූල් එක ගත්තොත් 10ක් හෝ 12ක්. ඉතින් ෆියුචර් එක හොඳයි. එකම දේ දැන් මේ කොවිඩ් එකත් එක්ක මේක යන්තම් කියන්නේ සිටුේෂන් එක නෝමලයිස් වෙච්චාම ට්‍රේනින් පටන් අරන් ඒ කට්ටියව මෙතනට අවශ්‍ය විදිහට ට්‍රේන් කරන අවස්ථාව වෙනකන් තමයි බලාගෙන ඉන්නේ. Premium content සහ අද්විතීය වරප්‍රසාද සඳහා ඔබත් අදම thepapare.com subscribe කරන්න. මිනිත්තුවෙන් මිනිත්තුව වෙනස් වන ක්‍රීඩා ලෝකයේ උණුසුම එසෙමින් ඔබ වෙතට The Papare Sports News Alerts. පරක් වෙලා පරාද වෙන්න එපා. අදම register වෙන්න. Sports කියලා type කරලා 678ට එවන්න. මාසෙටම රුපියල් 30යි. කුන්දේසි සහිතයි.